ආයුබෝවන් වල හැමෝටම මම අද ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න ආවේ කඩෙන් ගත්ත හාල් පිටි වලින් රසම රස කොකිස් හදාගන්නේ කොහොමද කියලා. මේ කොකිස් හදන්න හාල් පිටි විතරක් නෙවෙයි කඩෙන් ගත්තේ. මම කොකිස් හදන්න ගත්ත පොල් කිරි එකත් ගත්තේ කඩේ පොල් කිරි. ඉතින් මම ඔයාලට අද කියලා දෙන්න මේ රසම රස කරකර ගාලා හැපෙන කොකිස් එක ගෙදර හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් මෙන්න මේ video එකේ තියෙන විදිහට ඔයාලට පුළුවන් මගේ channel එකට subscribe කරන්න. ඉතින් වෙනද වගේම අවශ්‍ය කරන හැම ද්‍රව්‍යයක්ම මෙතන සඳහන් කරලා තියෙනවා. මම අද කොකිස් හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ කොකිස් අච්චු ටික. ගොඩක් අයට කොකිස් හදනකොට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ කොකිස් අච්චුවෙන් කොකිස් ගැලවෙන්නේ නැති එක. ඉතින් මම මේ කොකිස් අච්චු ටික පදම් කරගත්ත විදිහ ඔයාලට කියන්නම්. පළමුවෙන්ම ඔයාලා හොඳ ඝනකමින් යුත් වැලි කඩදාසියකින් මේ කොකිස් අච්චු හොඳින් මදින්න. දැන් ඔයාලා කොකිස් අච්චු ටික සබන් වතුරෙන් හොඳින් සෝදන්න. සබන් වතුරෙන් සෝදගෙන ඉවරුණාට පසුව කොකිස් අච්චු ටික හොඳින් වේලගන්න. දැන් ඔයාලා තෙල් භාජනයක් ලිපේ තියලා මේ තෙල් භාජනේ රත් වුණාම හොඳින් වේලගත්ත කොකිස් අච්චුව තෙල් භාජනයට දාන්න. තෙල් භාජනයට දාලා විනාඩි 5ක් විතර තෙල් එකේ ගිල්වලා තියන්න. දැන් ඔයාලා මේ කොකිස් අච්චුව තෙල් භාජනෙන් එළියට අරගෙන තෙල් බේරෙන්න තියන්න. ඔයාලට දැන් පුළුවන් මේ කොකිස් අච්චුවෙන් කොකිස් හදලා බලන්න. කරදරයක් නැතුව පහසුවෙන්ම මේ කොකිස් අච්චුවෙන් කොකිස් ටික ගැලවෙනවා. අපි දැන් බලමු කඩෙන් ගෙනාව හාල් පිටි වලින් සහ කඩෙන් ගෙනාව පොල් කිරි වලින් කොහොමද රසම රස කොකිස් එකක් හදාගන්නේ කියලා. පළමුවෙන්ම ඔයාලා භාජනයකට හාල් පිටි ටික එකතු කරගන්න. දැන් ඔයාලට පුළුවන් රස අණු ලුණු එකතු කරගන්න. ඊළඟට මම කහ කුඩු එකතු කරගන්නවා. දැන් අපි මේ දෙකම එක්ක පිටි එක හොඳින් කලවම් කරගමු. මේ ටික හොඳින් කලවම් වුණාට පසුව ඔයාලට පුළුවන් පිටි මිශ්‍රණයට පොල් කිරි පොඩ පොඩ එකතු කරන්න. මේ වෙලාවේදී පොල් කිරි ගොඩක් එකපාර එකතු කරන්න එපා, පොඩ පොඩ එකතු කරන්න. පොල් කිරි පොඩ පොඩ එකතු කරලා අපි පිටි මිශ්‍රණය අනාගමු. ඔයාලට පේනවා තාමත් මේක ඝනකම් මිශ්‍රණයක් තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට පොල් කිරි පොඩ පොඩ එකතු කරලා පිටි මිශ්‍රණය මෙන්න මේ පදම වෙනකන් හදාගන්න. මම මේකට වතුර එකතු කරේ නැහැ, පොල් කිරි විතරමයි එකතු කරේ. පිටි මිශ්‍රණයේ ලෑස්ති නිසා අපි කොකිස් බදින්න පටන් ගමු. මුලින්ම ඔයාලා තෙල් භාජනයක් ලිපේ තියලා තෙල් එක පොඩ්ඩක් රත් වුණාම ඒ රත් වුණ තෙල් එකට කොකිස් අච්චුව දාලා මෙන්න මෙහෙම තියන්න. කොකිස් බදිනකොට මතක තියාගන්න ඕන වැදගත් කරුණක් තමයි මේ කොකිස් අච්චුවේ සහ තෙල් එකේ උෂ්ණත්වය නිවැරදිව පාලනය කර ගැනීම. තෙල් ටික ගොඩාක් රත් වුණොත් ඔයාලට හරියට කොකිස් බැදගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි තෙල් ටික හරියට රත් නොවි කොකිස් අච්චුවත් හරියට රත් නොවුණා නම් ඔයාලට ඒ වෙලාවටත් කොකිස් එක හරියට බැදගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා කොකිස් බදිද්දී මේ තෙල් එකේ සහ කොකිස් අච්චුවේ උෂ්ණත්වය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. කොකිස් හදන්න ගත්ත මිශ්‍රණෙන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් තෙල් එකට දාන්න. එතකොට මේක උඩට එනවා නම් තෙල් එක හරි පදමට රත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් කොකිස් බදින්න පටන් ගන්න. දැන් ඔයාලා කොකිස් අච්චුව මේ විදිහට තෙල් එකෙන් එළියට අරගෙන අපි හදාගත්ත මිශ්‍රණය මේ විදිහට ගිල්වන්න. මුලින්ම ගිල්වන්න එපා, මෙන්න මේ ප්‍රමාණයට තමයි කොකිස් අච්චුව බැටර් එකේ ගිල්වන්න ඕනේ. දැන් ඒක අපි තෙල් එකට දාමු. විනාඩියක් විතර තෙල් එකේ මේ විදිහට ගිල්වලා තියලා කොකිස් අච්චුව හැමීට උස්සන්න. එතකොට කොකිස් එක කොකිස් අච්චුවෙන් ගැලවිලා එනවා. ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහට. බලන්න, මම කූරක්වත් මුකුත්ම පාවිච්චි කරේ නැහැ. කොකිස් අච්චුවෙන් කොකිස් එක නිකම්මයි ගැලවිලා ආවේ. මේ විදිහට කොකිස් එක ගැලවිලා ආවට පස්සේ ඔයාලා ආපහු කොකිස් අච්චුව තෙල් එකේම තියන්න ඕනේ. මොකද එතකොට තමයි කොකිස් අච්චුවේ උණුසුම පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි පළවෙනියට බැදගත්ත කොකිස් එක තෙල් එකෙන් අයින් කරගමු. අපි දැන් මේ හැඩයෙනුත් කොකිස් එකත් බැදලා බලමු. ඔයාලට එතකොට බලන්න පුළුවන් මේ කොකිස් අච්චුවත් හොඳට පදම් වෙලාද තියෙන්නේ කියලා. මුලදි වගේම මම කොකිස් අච්චුව මෙන්න මේ ප්‍රමාණයට තමයි හදාගත්ත බැටර් එකේ ගිල්වන්නේ. දැන් අපි ඒක ආයෙත් තෙල් එකට දාගමු. පොඩ වෙලාවක් තියලා ඉවර වෙලා මං ඉස්සෙල්ලා වගේම කොකිස් අච්චු උස්සනවා. බලන්න ආපහු ලස්සනට කොකිස් එක අච්චුවෙන් ගැලවිලා ආවා.
ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ විදිහටම අනිත් කොකිස් ටිකත් බැදගන්න. ඔන්න ඉතින් මම ඔයාලට අද පොරොන්දු වුණ විදිහටම කඩෙන් ගෙනාව පිටි වලින් සහ කඩෙන් ගත්ත පොල් කිරි වලින් රසම රස කොකිස් හදන විදිය කියලා දුන්නා. ඒ වගේම තමයි ඔයාලට කොකිස් අච්චුව කොහොමද පදම් කරගන්නේ කියලාත් කියලා දුන්නා. ඉතින් මං හිතනවා ඔයාලා මේ හැම දෙයක්ම එකතු කරගෙන මේ අවුරුද්දට රසම රස කොකිස් ගෙදර හදයි කියලා. ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් මෙන්න මේ video එකේ තියෙන විදිහට ඔයාලට පුළුවන් මගේ channel එකට subscribe කරන්න. ඉතින් තවත් video එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ආයුබෝවන්.